एक रमुन किन में मी तालये रटम एकट एक वनाद दीनये सियुसिय दहसिन हदवत बैदुना एक व इंदिरियत यान मग है दुना एक व इंदिरियत यान मग है दुना සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජන හමු මන්නාරම කිලිනොච්චිය යාපනය ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්කවල අද පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු උතුරේ දේශපාලනඥයින් රසක්ද එම අවස්ථාවන්ට එක්ව සිටියා. ඒකීය ශ්‍රී ලංකාව තුල ස්වෛරීය ශ්‍රී ලංකාව තුල නොබෙදුණු නොකැඩුණු එක්සේසත් වූ ශ්‍රී ලංකාව තුල අපි උපරිම බලය බෙදා හරිනවා. කිසිම අවස්ථාවක අපේ රටේ ත්‍රස්තවාදයට අපි ඉඩ තබන්නේ නැහැ. කිසිම දවසක අපේ රටේ මිනි මැරුම් වලට, ස්ත්‍රී දූෂණයට, කුඩු වෙළඳාමට, කප්පම් කල්ලි වලට, ළමා අපචාර වලට අපි ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ මොනම ජාතිවාදයකට, මොනම ජාති බෙහෙදයකට, මොනම ආගම් බෙහෙදයකට අපේ රටේ මගේ ජනාධිපතිත්වයේ තුර කිසිම දවසක ඉඩ තබන්නේ නැහැ කියන එක මම කියන්න කැමතියි. මම හොඳ සිංහල බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරනවා. අපේ බුදුදහමේ කවදාවත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැහැ ජාතිය කේන්ද්‍ර කරගෙන, ආගම කේන්ද්‍ර කරගෙන ජාතීන් විනාශ කරන්නට, ආගම් විනාශ කරන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. සියලුම දෙනා සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. ඒ උතුම් බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමුනි. මම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව මන්නාරම් දිස්ත්‍රික්කය මේ රටේ සංවර්ධිතම දිස්ත්‍රික්කයක් බවට, මේ රටේ සාමකාමී ශිෂ්ට සම්පන්න හැම ජාතියක් තුලම ආගමක් තුලම සහෝදරත්වය වර්ධනය වෙන දිස්ත්‍රික්කයක් බවට මේ මන්නාරම දිස්ත්‍රික්කය අපි ඉහළම විශිෂ්ටතම සංවර්ධනයකට ලක් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාට පොරොන්දු වෙනවා. රැස්වීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මන්නාරම රදගුරු නිල නිවසට පැමිණ රදගුරු මැනුවෙල් ප්‍රනාන්දු පියතුමන් හමුවේ සුහද සාකච්ඡාවක නිරත වුණා. සජිත් සමාජ විප්ලවයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව එහිදී රදගුරු පියතුමන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. රදගුරු පියතුමන් විසින් සජිත් ප්‍රේමදාස මහතාට එහිදී ආශිර්වාද කරනු ලැබුවා.